මෙහින්තලේ රෝහලේ දුන් බෙහෙතකින් ලෙඩ වූ දරුවන් 10 දෙනෙක් අනුරාධපුරයට එවලා තියෙනවා. අපේ චන්දේ සනි ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට සනි ඩාලි බට්ල වෙතින්. ඒ මෞබිම් පුවත්පතේ වාර්තාවේ එය සටහන් කරන්නේ. එහෙම ලංකාදීපයේ වාර්තා කරනවා. සෙමට ගැසූ වෙන්නතකින් පසු පාසල් සිසුවෝ 11 දෙනෙක් ලෙඩ වෙලා තියෙනවා. මිහින්තලෙන් අනුරාධපුරයට මාරු කරලා. දයරත් නැඹුගමගේ වාර්තාව. මිහින්තලේ රෝහලින් ලබා දුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් 11 දෙනෙක් අසාධ්‍ය තත්වයට පත්ව ඊ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ එන්නත ලබා ගැනීමෙන් අසාධ්‍ය තත්වයට පත්වැත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 6-13 අතර වී පසුවන පාසල් සිසුන් 11 දිනේ කියලා ස්නහන් කරලා තියෙන්නේ. ඒ ලංකාදීප පුවත්පත එම සිදුවීම වාර්තා කර තිබෙනවා. ඒ සිසුවෝ 11 දිනක් එලෙස ලෙඩ වෙලා අසනීප වෙලා තිබෙනවා කියන එකයි ඒ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. මේ හැදුවා කිව්ව රට මේ අපෙන් ගන්න බදමුදල් ඇහැට දෙන බෙහෙත ඇහැ අන්ධ වෙලා සෙමට දෙන බෙහෙත සිසුවෝ ලෙඩ වෙලා ඇත්තටම මේ බෙහෙත්ද වතුරද හඳුනා නොගත් ද්‍රව්‍යයක්ද එක්ක හොස්පිටල් එකට ගියොත් ඇඳක් නැහැ ICU එකට ගියොත් ඇඳක් නැහැ මේ බයිපාස් එකට ගියොත් එම අවුරුදු 4යි එහේ සුදේවත් කරන්න කාච නැ ස්ටෙන්ට් එකක් දාන්න අවුරුදු 2යි ඒ නිසා මෙහෙ තමයි අපේ බදු මුදල් වලින් හොඳටම කරලා තියෙන ආකාරය බදු 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 හිසකේ ඉඳලා පාදාන්තයේ වෙනකම් බදු හැබැයි වෙච්චි දෙයක් දන්නේ නැ බදු වලට